අයිබෝන් මම ජෝතිර්වේදී කේ.ඒ. සරච්චන්ද්‍ර අද ක්‍රිස්තු වර්ෂ 2023 මේ මාසේ 25 වෙනි බ්‍රහස්පතින්දා ඉරුදා උදේ 5:53ට ඉර බැසීම සවස 6:22ට රාහු කාලයේ දවල් 1:23 සිට හවස 3:22 දක්වාය. සුබ දිශාව උතුර මරුසිත දිශාව දකුණ දවසේ වර්ණය කහ පැහැයි. මේෂ ලග්න ලග්නාධිපති කුජ ග්‍රහයා හතරවැන්නේද දිනාධිපති ගුරු ලග්නයේද ගමන් කිරීම තරමක් යහපත් තත්ත්වයකි. විශේෂයෙන්ම ගුරු ග්‍රහයා ලග්නයේ ගමන් කරන්නේ රාහු සමග නිසා රාහුගේ බලයේද ගුරු ලබා ගන්නා බැවින් තරමක් දුරට වාසනාව දියුණු ඇති කරවනු ඇත. බලාපොරොත්තු සාර්ථක කරගත හැකි වන අතර ඉගෙනීම් කටයුතු වලද සාර්ථකත්වයක් දැකිය හැක. රැකියාවල තත්ත්වයේ යහපත් කරන අතර ලැබීම් වාසනාව ඇත. නමුත් විවාහ යෝජනා ස්ථිර කර ගැනීම හවුලේ කරන වැඩ කටයුතු වලදී දේවලට බාධා පවතින අතර සුළු වශයෙන් නැතිවන රෝග පීඩා ශරීර සෞඛ්‍ය දුබලතා සෙන් රෝග වැනි පීඩාවල ඇතිවිය හැක. කුසබ ලග්නය ලග්නාධිපති සිගුරු ග්‍රහයා දෙවැන්නේද දිනාධිපති ගුරු දොළොස්වැන්නේද ගමන් කරන අද දිනේ ඔබට මිශ්‍ර ඵලදායක තත්ත්වයක් පවතී. ගෙදර දොරේ වැඩ කටයුතු කරෙහි වැඩි උනන්දුවකින් ක්‍රියාත්මක වන අද දිනේ ඔබගේ බලාපොරොත්තු සාර්ථක කරගත හැක. මූලික අධ්‍යාපනයට යම් යම් බාධා පැමිණියද උසස් අධ්‍යාපනය තරමක් සාර්ථක කෙරේ. රැකියාවල තත්ත්වය යහපත් වන අතර ශරීර සෞඛ්‍ය දුර්වලතා එදී හැකි. නීතිමය ප්‍රශ්න වැනි දේවල් වලටද පැටලීමේ ඉඩකඩක් පවතින බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න. මිතුන ලග්නයේ ලග්නාධිපති බුධ ග්‍රහයා දිනාධිපති ගුරු සමග 11වැන්නේ ගමන් කිරීම තරමක් යහපත්ය. බලාපොරොත්තු සාර්ථක වන ලැබීම් ඇති කරන දිනෙහි මූලික අධ්‍යාපනයට තරමක් යහපත් වන උසස් අධ්‍යාපනයට සාර්ථක කරන දිනෙහි හිතේ සතුට සහනය ඉතා හොඳින් ඇති කරයි. දරේ තැන්පත් කර ගැනීමට පවා ඉඩකඩ ලැබේ. ගෙදර දොරේ දියුණුවට හේතු ඇති කරයි. තරමක් දුරට තමාගේ තත්ත්වය යහපත් වන දිනයක් වන අතර ඒ තුළින් තමාට දියුණුවක් ඇති කරගත හැකි. කටක ලග්නය ලග්නාධිපති සනු ග්‍රහයා යෝගකාරක කුජ සමග ලග්නයේ ගමන් කිරීම දිනාධිපති ගුරු දහවැන්නේ ගමන් කිරීම ඉතා යහපත් තත්ත්වයකි. බලාපොරොත්තු සාර්ථක කරවන යහපත් දිනයේ ඉගෙනීමේ කටයුතු වැනි දේවලින්ද තත්ත්වය උසස් වීමේ දේවල් වලින්ද ඉහළට යා හැකි දිනයකි. ලෞකික දියුණුව මෙන්ම ආධ්‍යාත්මික වශයෙන් දහපත්ය රැකියාවල තත්ත්වයට වැඩි බලයක් පෙන්නුම් කරයි. රවි ලග්නයේ දැකීම නිසා තමාගේ පවුල පිළිබඳ වැඩි උනන්දුවක් ධනය ලැබීම පිළිබඳ වැඩි උනන්දුවක් ඇති කරයි. නමුත් ගෙදර දොරෙහි වැඩ කටයුතු කෙරෙහි දක්වන ආකල්පයේ තරමක් ශූන්‍ය කරවයි. සිංහ ලග්නයේ ලග්නාධිපති රවි ග්‍රහයා 10වැන්නේද දිනාධිපති ගුරු 9වැන්නේද ගමන් කරන අද දිනේ ඔබට සාර්ථක දිනයකි. ගමන් බිමන් වලින් වාසිය ඇති කෙරේ. විදේශ රැකියා සඳහා යන අයටද ඉතා යහපත් දිනයකි. උසස් අධ්‍යාපනයටද වැඩි බලයක් පෙන්නුම් කරයි. රැකියාවල දත්තය පෝෂණය කරවයි. රැකියා ලැබීමට පවා ඉඩකඩ ඇති කරයි. ආදායම් මාර්ගවල ජීවත් වන අයට තර්මක බාධා එල්ල කළ හැක. හවුලේ කරන වැඩවලින්ද වාසිය ඇති කරයි. සමාජ වැඩ කටයුතු වලට යහපත් දිනයකි. කන්‍යා ලග්නය ලග්නාධිපති බුධ ග්‍රහයා 8වැන්නේද දිනාධිපති ගුරුද සමග ගමන් කිරීම එතරම්ම යහපත් තත්ත්වයක් නොවේ. බාධක ඇති කරවන තත්ත්වයක් පෙන්නුම් කරයි. නමුත් ලැබීම් ඇති කරන දිනයකි. විශේෂයෙන්ම ආදායම් මාර්ග උදා කරගත හැක. රැකියාවලට තර්මක බාධා එදුනත් උසස් අධ්‍යාපනයට යහපත්ය. මෙරට ජීවත් වන රැකියා කරන අයටද ඒ තත්ත්වය උදා කරේ. තමාට එහි වන අවීර බාධක බොහෝ දුරට ජයගත හැකි තත්ත්වයක් පවතී. සතුරු කරදර පවා මර්ධනය කරවා ගත හැකි. තුලා ලග්නයේ ලග්නාධිපති සිකුරු ගහයා 9වැන්නේද දිනාධිපති ගුරු 7වැන්නේද ගමන් කරන අද දිනේ ඔබට සාර්ථක දිනේ. තත්ත්වය උසස් වීමේ හැකියාව පවතී. මූලික අධ්‍යාපනයටද උසස් අධ්‍යාපනයටද යහපත්ය. කෙසේ වෙතත් ගමන් බිමන් වලින් වාසිය ඇති කරේ. සතුට විනෝදය ලබා දී රැකියාවල තත්ත්වය යහපත් වන අතර ආදායම් මාර්ග පවා උදා කර ගනී. හවුලේ කරන වැඩවලට තරමක බාධක පවතින දිනේ. වෘශ්චික ලග්නයේ ලග්නාධිපති කුජ ග්‍රහයා 9වැන්නේද දිනාධිපති ගුරු 6වැන්නේද ගමන් කරන අද දිනේ ඔබට මිශ්‍ර ඵලදායකය. තරමක් දුරට වාසනාව උදා කරගත හැකි දිනේ. මූලික ඉගෙනීමට තර්මක බාධා එදෙන එහෙත් උසස් අධ්‍යාපනයට යහපත් දිනයකි. පිටරට රැකියාවල් කරන අයටද අද ඉතා යහපත් පිටස්තර අයගේ සහයෝගය ලබාගත හැකි දිනයකි. මෙරට රැකියා කරන අයගේද රැකියාවල තත්ත්වය යහපත් වන අතර ආදායම උපයන අයට තර්මක බාධක පවතී. ගෙදර දොරේ වැඩ කටයුතු තර්ම අවුල් වන තත්ත්වයක් දැකිය හැකි අතර අලංකාරයේද තර්මක අඩුවනු ඇත. දනු ලග්නය ලග්නාධිපති ගුරු ග්‍රහයා 5වැන්නේ දිනාධිපති ආදවි ගමන් කිරීම ඉතා යහපත් තත්ත්වයකි. ගුරු සමග සංයෝග වී ඇති රාහු නිසා තමාගේ තත්ත්වය උසස් වීමක් දැකිය හැක. බලාපොරොත්තු සාර්ථක වීමට දැඩි අධිෂ්ඨාන ශක්තියක් යොදවන දිනයකි. මූලික අධ්‍යාපනයටද උසස් අධ්‍යාපනයටද තර්ම ගුරුට බාධා එදෙන තත්ත්වයක් පවතී. නමුත් රැකියාවල තත්ත්වයටද බාධා එදුනද ආදායම් මාර්ග වලින්ද යම් යම් පාඩු සිදුවීමේ ඉඩකඩක් පවතී. නමුත් විවාහ කටයුතු යෝජනා ස්ථිර කර ගැනීම වැනි දේවල් වලට අද දිනේ ඉතා යහපත්ය. මකර ලග්නය ලග්නාධිපති සෙනසුරු ගහයා 2වැන්නේද දිනාධිපති ගුරු 4වැන්නේද ගමන් කරන අද ඔබට සාර්ථක දිනයකි. බලාපොරොත්තු ඉෂ්ට කරගනි. තමාගේ පවුල වෙනුවෙන් වැඩි පගකීමක් දරන්න සිදුවුණු දිනයකි.
මූලික අධ්‍යාපනයේ තරමක් යහපත් උසස් අධ්‍යාපනයේ බාධක දිනේකි රැකියාවල තත්ත්වයටදී යම් ගැටලු බාධා ඇති කරයි. ආදායම් උපයන අයට ආදායම් උපයා ගැනීමට යෑමේදී බොහෝ දුරට සමාජයේ හරහා කටයුතු කරන්න සිදු වන අතර ඒ තුලින් තමාට වාසියක් දත්විය හැක. කුම්භ ලග්නය. ලග්නාධිපති සෙනසුරු ගහයා ලග්නයේද දිනාධිපති ගුරු තුන්වැන්නේද ගමන් කිරීම තරමක් යහපත්ය. බලාපොරොත්තු සාර්ථක වේ. සහෝදරාදීන්ගේ උදව් උපකාරද ලැබේ. ගෙදර දොරේ දියුණුවට යම් යම් බාධක එල්ල විය හැකි දිනේකි. මූලික අධ්‍යාපනය තරමක් බාධක සහිත වුවත් උසස් අධ්‍යාපනයට වඩාත් වැඩි වාසියක් ඇති කරයි. විදේශ රටවල රැකියා කරන විදේශ රටවලට පදිංචියට යන අයටද අද දින ඉතා යහපත් වේ. මෙරට රැකියා කරන අය ගිහින් රැකියාවල තත්ත්වය යහපත් කරවයි. මීල ලක්නේ. ලක්නාධිපති ගුරුගහයා දෙවැන්නේ ගිනිනාධිපතියාද මේ ගමන් කිරීම යහපත් තත්ත්වයක් වුවත් සෙනසුරු දුරස්වැන්නේ ගමන් කරන නිසා තත්ත්වය තරමක් දුර්වල කරන ගතියක්ද පවතී. මූලික අධ්‍යාපනයේ සාර්ථක කරවල උසස් අධ්‍යාපනයේ දිනකඩක් ලැබෙන දිනෙකි. රැකියා කටයුතු වලට යම් යම් බාධා එල්ල විය හැක. පිටස්සරය නිසා කරදර සිදුවීම් ඉඩකඩක් පවතී. ආදායම් උපයා ගැනීමේ හැකියාව තරමක් දුරට සාර්ථක කරවන දිනෙකි. ශරීර සෞඛ්‍ය දුර්වල වූ අයට තරමක් පීඩාකාරී තත්ත්වයක් නැති විය හැක.